ලයින්ස් ඇන් බියොන්ඩ් ජනක කුඹුකගේ සමග සැරිසරව. ඔබ මේ සිනමා චාරිකාවේ ප්‍රගති වාර්තාව මගේ අතේ තියෙනවා. මෙතෙක්ලී විච්ච ප්‍රගති වාර්තාව. දැන් ඒක මුලින් සටහන් වෙන්නේ දා ඔය ඉන්දියානු ඔය කසිකබල් සිනමාව ගෙඩිපිටින්ම මෙහෙට ප්ලාන් කරන්න දරපු උත්සාහයක රඟපාපු චරිතයක් හැටියට. හැබැයි ඒ එතනින් අත්මිදිලා ඊට පස්සේ සම්භාව්‍ය ධාරාවේ සිනමාවට දිල්හානි අශෝකමාලා ඒකනායක ඉතා වේගෙන් අවතීර්ණ වුණා. කොහොමද මෙන්න මේ ආගමනේ සිද්ධ වුණේ? අපි නිකන් උදාහරණයක් ගත්තොත් අශෝක හඳගමගේ මේ මගේ සඳයි වගේ චිත්‍රපටියක්. තව උදාහරණ ගණනාවක් තියෙනවා. ඔව්. ඒ කාලේ ජනක මට තිබ්බේ ලොකුම මට වෙච්ච ලොකුම අසාධාරණය තමයි, ඒ කියන්නේ දැන් මම ආපු සිනමා ඔයා ඔය කියපු පළවෙනි ධාරාවත් සමග අර වගේ චිත්‍රපටි හදපු කිසිම කෙනෙක් මා ගැන විශ්වාසයක් ලැබුවේ නැහැ. මාව එහෙම, ඒ කියන්නේ මාත් එක්ක රඟපාපු අය පවා මාව හරි අවතක්සේරු කරලා තිබ්බේ. දිල්හානි කෙනෙක් නම් හරි අවතක්සේරු බිම තියලා තිබ්බේ මාව. නිකන් මේ නටන්න ආපු ළමයි කියලා නේ. නිකන් එහෙම නටන්න ආපු ඒ නටනට ඉන්න වාණිජ සිනමාව මෙහෙම සින්දු කිකේ මේඹ ගස්වටේ දුවන එහෙම එක්කෙනෙක් කියලා තිබ්බේ. හැබැයි මට එහෙම අවුලකුත් නෑ. දැන් ජනක මම ඉන්නේ හරි ජොලියනේ. දැන් සින්දු කියලා නටන ඒවත් මට මාරු ජොලි. ඒ කියන්නේ එහෙම බලද්දී ඒ අපේ තරුණ කාලයේදී අපේ ජීවිතත් එක්ක බලද්දී මට ඒක තමයි ඒ කාලේ හොඳම දේ. කියන්නේ මට හරි විනෝදෙන් එහෙම ඉන්න ලැබුණා. ඒක තමයි මගේ නැයි ඉනි මගේ මුල ඒක. ඉතින් මට මම දන්නේත් නැතුව සිනමාට ආපු කෙනෙක් හැටියට ඉතින් ඒ ලැබපු දෙයින් තමයි මම මේ උඩට එන්නේ. ඊට පස්සේ ඔය රොයිඩි සිල්වා, පරාක්‍රම ජයසිංහ වගේ අය චුට්ටක් ඔන්න මේ පෙනුමත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කෙරුවා. වෙනස් කරාම ඊට පස්සේ තමයි ඔය අශෝක අයියාගේ, දැන් අශෝක හඳගම කිව්වම එතකොට නිකන් ඕන කෙනෙක් ආසයින ඒ වගේ අයගේ චිත්‍රපටයක හිටියා කිව්වමත් වටිනාකමක් තියෙනවා. එහෙම එකකට යන්නත් බලාගෙන ඉන්නවා. අර එයාට තියෙනවනේ එහෙම ප්‍රසන්න නැහැ. එහෙම අයට නමක් තියෙනවා එහෙම වුණා කියලා. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ මට ඒ ඕන කරන වැලියු එක සහ ඒ කියන ඒ මෙහෙවීම, ඒ කියන්නේ මටත් හිතනවා ඒකත් චුට්ටක් මේ අමාරු චරිතයක් තිබුණේ ඒ කාලේ හැටියට. අර ඒ පීල්ල පණින්නත් පොඩි ඔව් මෙතන ඉඳලා අතන්ට කොහොමද පණින්නේ තියෙන අමාරු තැනක්. ඒ චරිතේ වෙනම පිම්මක් තිබ්බේ එතන පණින්න. මම ප්‍රියංකර තමයි කිව්වේ නෑ ඔයා ඒක පණින්න කිව්වා. ඒක පැන්නා. ඊට පස්සේ දැන් මට හිතෙනවා දැන් කියන්නේ දැන් මාව එහෙම කුං කරලා යට කරන්න හදපු අය අද වෙනකොට කොහෙවත් නැහැ. හැබැයි අර කිසිම දෙයක් නොදැන ඔහේ ගියපු මම කාටවත්, ඇත්තටම මම කාගවත් චරිතාරන්නේ නැහැ, කාවත් කප්පලා නැහැ. ඒ කියන්නේ මගේ ඉතිහාසය එහෙමයි. මම දන්නවානේ මට කරපු දේවල්. හැබැයි මගේ හිතේ එහෙම තිබුණ නැහැ. මම අද ඉන්න අයටත් එහෙම සැලකුවා. ඒ නිසා මේ මට හරි සතුටුයි මගේ ගමනේ. මම දන්නේ නැහැ මං අතෘප්තිමත්. දැන් 1988 තමයි දිල්හානිව යශපාලිත නානායක්කාර මහත්මයා පාරෙන් ඇහිඳගන්නේ. හරි 88. එතකොට දැන් මේ පාරෙන් ඇහිඳ ගැනීම ඒ 88 අද දවසෙත් මේක වෙනස් වෙලා නැහැ මේ ක්‍රමවේදයේ. හරි දැන් රූපවාහිනියට එනකොට මේක තවත් බරපතලයි. දැන් ඔබේ සිනමා සංක්‍රමණය පාරෙන් ඇහිඳට ඒක අපේ සිනමා කර්මාන්තයට ලොකු සේවයක් සිද්ධ වුණා. ඒ හරි ආකර්ෂණීය සේවයක් සිද්ධ වුණා. නමුත් ඒක ප්‍රතිශතයක් වශයෙන් අපි එහෙම ගත්තොත් ඒවෙන් වෙන බලපෑම් හරියට 10% ගණක් තියෙනවා. ඒවෙන් වැඩිපුර වෙන විනාශය වෙන්නේ. දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ අවුරුදු කුමර කුමරියෝ, එහෙම නැත්නම් ගායක ගායිකාවෝ, එහෙම නැත්නම් බොඩි බිල්ඩර්ස්ලා නේ. අන්න ඒ වගේ අය තමයි, එහෙම නැත්නම් නර්තන ශිල්පීන් ව ශිල්පිනියන් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වලින් එන අය තමයි මේ රංගවේදී ඉන්නේ. ඒගොල්ලෝ මේ රංගපෑම ගැන, කලාව ගැන එහෙම කිසිදු අවබෝධයක් අදහසක් ඒගොල්ලන්ට නැහැ. ඉතින් දැන් මේක එන්න වර්ස්ට් වෙනවනේ. ඔව්. මේ ගැන මොකද්ද දිල්හානිගේ අදහස? වෙනස් වෙන්න ඕනේ. රංගනය පැත්තෙන් ප්‍රතිභාව නැති වෙලා තියෙනවා. ප්‍රතිභාව නැති වෙලා තියෙනවා. දැන් අපේ ඉතිහාසයේ සිනමාවේ ප්‍රතිභා සම්පූර්ණ චරිත ගත්තොත්, ඒ කියන්නේ රංගපෑම විතරක් නෙමෙයි, අධ්‍යක්ෂණයේද, තිර රචනයේද, ගීත රචනයේද, ඔය සියල්ලේම ගත්තොතින් අද වෙනකොට මම දකින්නේ සියල්ල උණුගවුන් වගේ දවසින් ජනප්‍රියයි. හැබැයි මට ඒවා තුළ ප්‍රතිභාව නැහැ. මගේ රසවින්දනය නැහැ. හරි අඩුයි. ඒ කියන්නේ
දැම් මට මට හැම්බෙලේ හිතන එකක් අපේ ජාතික ගීය ජනක. දැන් අද ඕක ලිව්වනම් ආනන්ද සමරකෝන්ට ඕක ලියන්න පුළුවන් වෙයිද? එහෙනම් මේ රට ගැන අද ඕක ලියවෙයිද? ලියවෙන්නේ නැහැනේ. ඒකේ තියෙන ඒ රට අද ලියන්න බෑනේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ මට හිතනවා අද එදා තිබ්බ රට නොවේ තියෙන්නේ. එතකොට මේ එන දැන් එන අයට දොස් කියලා වැඩකුත් නැහැ ජනක. ඒ ළමයිට තියෙන්නේ මේ මහා බොරු සමාජයක් තියෙන්නේ. බොරු ධර්මතාවයන් තියෙන්නේ. සියල්ල නිකන් විකිනන ඒගොල්ලෝ දකින්නේ ඒකනේ. සියල්ල විකිනන කොහොමාරි කරලා හම්බ කරන ඔළුව දාගත්තම වෝට්ස් වැටේ නම් ලයික්ස් වැටේ නම් අපි තමයි කෙරුමෝ කියලා නෙමෙයිද මේගොල්ලන්ට පුරුදු කරලා හුරු කරලා තියෙන්නේ ප්‍රතිභාව වෙනුවට. එතකොට මේ සමාජයේ ළමයිට දොස් කියලාද බෑ. ළමයින්ට කරන්න දෙයක් නෑ ඒකට. නෑ ඒගොල්ලන්ට හුරු කරලා පුරුදු කරලා තියෙන්නේ ඒක. දැන් අපි එන කාලේ අපිට හුරු වෙන්නේ පුරුදු වෙන්නේ අපි ගස්මල් වටේ දිව්වත් අපිට හම්බ වෙනවා ඒවැ දැවැන්තිව. අපි ඒකට ආදරය කරනවා. අපි ඒවැ ජීවත් වෙනවා. විශේෂ පිළිබඳ ප්‍රාමාණික උගතුන් හම්බ වෙයි මුණ ගැහෙනවා ඒවැ ඇතුලේ නේද? අපි තනියෙන් ස්ක්‍රිප්ට් එකක් කියවලා හිතන්න පුරුදු වෙනවා. හැබැයි මමත් සෑහෙන කාලයක් ගියා ওই තැනට එන්න ජනක. මට මුලදී ඕවා බෑ මොකක්වත්. ඒ කියන්නේ මට තේරුණෙත් නෑ ඕක. කියන්නේ මාව එහෙම ගෙනත් දැම්මත් මට මේකේ දිගපළල හරය ගැඹුර ගැන අවබෝධයක් තිබුණ නෑ. බොරු කියන්න ඕනේ නැහැ නේ මම දන්නේ නැහැ. කියපු දේ තමයි කරේ. ආ දැන් අඬන්න ඇඬුවා එහෙම hina වෙන්න ආයිනා. නටන්න කිව්වම උදේටම නැටුවා. හරි තමයි මගේ පටන් ගන්න. හැබැයි දැන් ජීවිතේ කියව ගන්න ඕනේ මිනිස්සු. දැන් මගේ පන්නරේ මම කොහේ ඇකඩමික් නෑනේ මම රංගපෑමට. ඇකඩමික් නෑ මම. මම එහෙම ඒවට සම්බන්ධ වෙලත් නැහැ. නමුත් ඔබ ජීවිතේ ඇකඩමික් විදියට කියවනවා. මම ජීවිතේ ඇකඩමික් කරානේ. මගේ අභ්‍යාස මං කරානේ. ඔව්. ජීවිතේ පිළිබඳ අභ්‍යාස. ඒක ඔයා කියව හොලිවුඩ් අභ්‍යාස ටික මං කරා. ඔව්. එතකොට තමයි මේ ජනක මං ඔය ඕක ඔය මම හැමදාම හිතනවා මේ රංගපෑම කියන දේ කිසිවෙකුටත් මේකයි කියලා කියන්න බෑ. මේ ඉරි ගහලා දෙන්න බෑ. දෙන්න බෑ. මෙන්න මේක තමයි රංගපෑම. ඒක කියන්න බෑ. මේ ආදරයටත් ඔක් කියනවනේ. ආදරෙත් 10කින් ඇහුවොත් 10ක් කියන්නේ. ඒක කවුරුත් එකක් කියන්නේ නැහැ. මං සමහර වෙලාවට සමහර චරිත රංගපෑවම මම බලලා තියෙනවා මගේ ගැන මම මේ කියන්නේ ජනක මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. මම සමහර ඒවා කරලා බැලුවා මං හිතනවා මං කොහොමද ඒක කරේ කියලා. කොහොමද ඒ කියන්නේ මං දවසක් ඉතරනකොට මට නිකන් ඔටෝ පයිලට් කෙනෙක් වගේ වැටෙනවා. ඒ කියන්නේ ඔටෝ ඒ ඒ ඒ එතෙන්දී මං වෙහෙසෙන්න ඕනේ නෑ ලොකුවට මට ඒ චරිතයට පණ දෙන්න. ඒක ඒ සිස්ටම් එකට වැටිලා තියෙනවා. ඒ චරිත අභ්‍යන්තරයේ තියෙන ගුණසුවඳ කිසිම කතාවක් බහ කිසිම කරදරයකින් තුරෝ එයාගේ අඩේ කරා එයා යනවා. දැන් දිල්හානිට ලොකු මහන්සියක් නෑ. ඒ කියන්නේ එච්චර එහෙම හිතන්න මම ඇලුවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා. දැන් ඒක මට හැමදාම වෙන්නෙත් නෑ ජනක. ඒ කියන්නේ ඒක වෙන්නෙත් හරි ඩිරෙක්ටර් හරි වටපිටාවක් දීලා නම් හරි මානසික සුවයක් දීලා නම් මේ මට මේකේ ඉන්න ඕන කරන පහසුකම් ටික දීලා නම් තමයි ආයෙන්නේ. ඒ කියන්නේ කාෂ්ටක නම් ඒ කියන්නේ වරවමරෝ වැඩ ගන්නවා නම් ඔටෝ පයිලට් ඇටෙන්න ගෙලින්ම ගෙදර එළියේ ඉන්න පයිලට් අරන් ගෙදර එන්න නේදෙන්. ඒ මේ හැමතැනකටම මේ ඇප්ලයි වෙන්නේ නැහැ ඒක. ඉතින් මම මේ අර කියන්නේ මේවයි අපිට යන්න පුළුවන් පරාසයන් ගැන මම මේ කියන්නේ. එතන මට හිතුනේ ජනක මේ ලෝකයේ නර්තනයේ මේ විශ්වයේ තියෙනවා. ස්වර මේ විශ්වයේ තියෙනවා. තිබ්බ නිසානේ මිනිස්සු මේ හොයාගන්නේ නේ. සියල්ල තියෙනවා අපි අපේ වැඩේ මේක හොයාගන්න එක. Lines and Beyond. ජනක කුඹුකගේ සමග සැරිසරනවා.